ද සටයුතු මාත්‍යතුමා දීර්ග පැදිලි කිරීමක් කළා සත්‍ය හා ප්‍රතිසන්ධාන යන්ත්‍රණයේ පිහිටවීම පිළිබඳ පනත් කෙටුම් පතා ඒක පිහිටවන් අවශ්‍ය පියවරගන්න කැබිණට පත්ත්‍රිකාවක් ඉදිරිපත් කළා මොකද පුරාදසක තුනක් රටේ පැවත්තුන ගැටුන් නිමකිරීමෙන් අනතුරුව අපි ඇතිකරගත්ත සාමයේ ඉදිරියට ගෙනයාම සහ සුරක්ෂිත කිරීම් පිණිස අර්ථවත් මාර්ගයක් වසේ සත්‍යය සෙවීමේ ස්වාධීන දේශී ආන්ත්‍රරණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය දීර්ග කාලෙකීඳං පෙනී ගොස් තිබුණා ගැටුම් අවසන්වීමෙන් පසු ප්‍රතිසන්ධානය පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකාව විසින් ස්වාධීන කොමිසන් සභා කීපයක් ස්ථාපිත කරලා තිබෙන ම කොමික් න් ාවල නිර්ද සම්පූර්ණයෙන් ක්‍රියාත්ම කිරීම ශක්ෂාත් කරගත යුතු හරමුණක් ලෙස දක්වල තිබෙනවා. ඒ අනුව සකස් කරනු ලැබැඇති සත්‍යයහා ප්‍රසම්පා ප්‍රති සන්ධාන යාාන්ත්‍රණයේ පිළිබඳ සංකල්පය ක්‍රියාත්ම කිරීින් පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා ගරු ජනාධිපෙත්තුමා ගරු අග්‍රාමාත්‍යතුමා දීවරාමාාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යතුමා අධිකරණ බන්ධනාග රාණඩු කරුණිවත්තා අමාත්‍යතුමා නාගරික සංවර්ධනා නිවා සමාත්‍යතුමා විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකා බද්ධ යජනාවට අමාත්‍ය මන්ලේ අනුමැතිය ලබා දුන්නා අපි දන්නු අපි දීර්ක කාලයක් තිස්සේ පැවතුන යුද ගැටුම් හා සම්බන්ධිත කරුණුකාරණාව සම්බන්ධයෙන් ජිනීවා මානවයිතිවාසිකම් උමිසන් සභාවේ විවිධ යෝජනාවන් සම්මත වෙලා තිබෙනවා එනිසා ාහිර පාර්ක්ශවයන්ගේ බලපෑමෙන් තොරව රට තුළ සත්‍යයා ප්‍රසම්පාදන යන්ත්‍රරණයක් පහිටවලා ඒතුළින් සියලූම අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තියටු කිරීම සඳාවෙන ස්වාධීන අපක්ෂපාත විද්වත් යන්ත්‍රණයක් ඇතිකිරම් විද්‍යතුන්ගේ සමන්විත යන්ත්‍රණයක් ඇති කළ යුතු බවට කරුණු අධිකර නැමැත්තුත් විදේකටයුතු ඇමැතුමත් කැබිඳින් මන්න්නේට පැදිරි කල්ලා ඒ ඉදිරිපත් කළ ැබින් පත්ත්‍රිකාවට අනුමැතිය ලබාදු.